சாமி அதின்னாதான මේ ස්ථානෙන් තමයි පටන් ගත්තේ ලෞතුරා බුදුරජාන් වහන්සේගේ අනුශාසනා බුදුදහම ප්‍රතිෂ්ඨාපනය කර මිහිඳු මහරහතන් වහන්සේ තවමත් මේ ලංකාව වැඩ ඉන්නවා එඳ අපිට පිහිට වෙලා ලංකාවේ මිනිසුන්ගේ මොලේ පාදලා යහපත් දේශයක් උදා කරගන්නට අපිට ආශිර්වාද කරත්වා කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා. දෙදස් තුන්සිය තිස් දෙක්කෙන පොසොම් පින්ක වෙන ලබන ජූනි මාසක. ඉතින් අපි අවුරුද්ධට ඇඳුම් අඳිනවා ගස් කොළන් වල කොළ හැලිලා අලුතෙන් කොළ දලුලානවා. එහෙම වෙච්චාම අපේ යුතුයකමක් සහ වගකීමක් තමයි ඒ පූජනීය වස්තුන්ට අලංකාරයක් ඇති කිරීම. තරහ වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේවත් බෝධීන් වහන්සේලවත් ප්‍රතිමා වහන්සේ මිත්‍යිත්‍ය කවුරුවත් තරහ වෙන්නේ නැහැ. අපේ දින්ද ගෑවේ නැහැ කිය. නමුත් අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ඒ වගකීම් සම්භාරය අපි ඉෂ්ට කරන්න ඕනේ. කවුරු අනුග්‍රහය දැක්වත් නැතත් අපි දන්නවා මේ රටට විවිධාකාර ව්‍යසන විපත්ති ඇවිල්ලා තියෙනවා. ලෝකෙටත් එහෙමයි. පහුගිය කාලවල LTT සංවිධානය මේ රටේ තිබුණා වසර 30ක්. ඒ වසර 30ක් සමහර කෙනෙකුට අමතකයි. ඒ 30ක් තිබුණත් මහින්දාගමනය පොසොන් පින්කම නවත්තන්න දුව කරලා තියෙනවා. මිහිඳු පෙරහැරක් කරලා තියෙනවා. තීන්තාලේ ඉපකිරීමක් කරලා තියෙනවා. ආලෝක පූජාවක් කරලා තියෙනවා. සතිපිරිත් දේශනාවක් කරලා තියෙනවා. ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණේ දනිස් දෙකට පල්ලැහෙන් මිනි ආරං යන්න කියන කාලේ හැඳුනුම්පත් හොරකම් කරපු කාලේ ඒ කාලෙවත් ඒ පොසොන් උත්සවේ අපි නැවැත්ුවේ නැහැ. රතු සහෝදරයෝ ලියුම් දැම්මා පෙරහැර කෙරුවොත් මරනවා, පොසොන් උත්සවේ කරොත් මරනවා, ආලෝක පූජාව තිබ්බොත් මරනවා, තින්ත ගෑවොත් මරනවා කියලා එහෙම කාලයක් තිබුණා. මරණ එකෙක් මරාපු දෙන් කියලා අපි ওই සියලු කටයුතු සම්බුද්ධ පූජාවක් හැටියට මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමක් හැටියට අපි ඒ කටයුතු කළා අකණ්ඩව. ඒ වගේම කොරෝනා පාස්කු විවිධ අවස්ථාවන් වල වසංගත වදුරු වසංගතාවක් මේ කටයුතු අපි අකණ්ඩව සිද්ධ කරලා තියෙනවා. ගිය වසරේ වගේම මෙවරක් කරන්න ඔබේ දායකත්වය, ශ්‍රම දායකත්වය, මූල්‍ය දායකත්වය අපි ලබා දෙමින් කටයුතු කරන්න මිහිඳු මහරහතන් වහන්සේ සමරන්න කෘතවේදීත්වය දන්න සියලුම ජනතාවට විශේෂයෙන් බෞද්ධ ජනතාවට ලොකු අසාධාරණයක් කළා තියෙන මේ පාලකයෝ. මීන්තලාවට සලකන්නේ අධිකරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ලියුමට සලකන්නේ කියලා කියන්නේ මේ අය බෞද්ධයෝ නෙවෙයි, මේ අය යුතුයකන්ද පිරිසක් නෙවෙයි, කෘතවේදීත්වය දන්න පිරිසක් නෙවෙයි, අසත්පුරුෂයෝ ටිකක්, ත්‍රස්තවාදීයෝ ටිකක්, LTT සංවිධානයට එහා ගිහින් ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි දැන් මේ රට පාලනය කරන්නේ. ඒ ශ්‍රමදායකත්වය දෙන එක නැවැත්තුවා. වර්තමාන ආණ්ඩුව, වර්තමාන පාලනය. ඉතින් මේ මුදුන්මල්කඩට සලකන්නේ නැත්තම්, කෘතගුණ දක්වන්නේ නැත්තම් මේ මිනිස්සු මේ රටේ පාලනයට සුදුසුෝ නෙවෙයි. එහෙනම් ලෝකයේ ඉන්න බෞද්ධ ජනතාවට මම කියා සිටිනවා සියලුම බෞද්ධ ජනතාව එක්කහො වෙන්න. තේරවාදී මූලස්ථානයේ මෙතන. මෙතනින් තමයි තේරවාදී දහම පටන් ගන්න. මහා විහාරේ පටන් ගන්න. වර්තමාන පාලකයෝ මේක අතහැරලා දාලා ඉන්නවා. අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා මේ කටයුත්ත කළාට පස්සේ ලිඛිතව දැනුම් දුන්නා. මල්වතු අධිකරු මහානායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි අධිකරු මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායක මහා සංගරුවන ඉදිරිපත් කළා. මේක වලවා හැඟුණේ ධම්මරතනට අයිති තැනක් නෙවෙයි, අපි විසින්පත් කළ දින බාරකාරී කැලේට විහාරාධිපති හැටියට. එහෙනම් මේක සමස්ත ලෝකයේම බෞද්ධයන්ට උරුම තැනක්. එහෙනම් මේ වගේ හිත
හිතුවක්කාර වැඩ කරන්න එපා, ලබා දුන්නා වූ ශ්‍රමදායකත්වය ලබා දෙන්න කියලා කිව්වා. හැබැයි අද වෙනතුරු කන් වලට මේ අයගේ ලාකර දාලා කන් ඇහෙන්නේ නැහැ. ඒවා ගඳ සුවඳ තේරෙන්නේ නැහැ. නහස් වලටත් ලාකර දාලා. ඇස් පේන්නේ නැහැ. ඒවටත් ලාකර දාලා. ඉතින් ඒ වගේ අඳ ගොළු බිහිරි සෙට් එකක් තමයි, මහල්ලෝ ටිකක් තමයි මේ රට පාලනය කරන්නේ කෘතගුණ දන්නේ නැති ජාතියක්. ඉතින් වර්තමාන පාලකයෝ ඒ කවුරු සැලකුවත් නැතත් අපේ වගකීමක් තියෙනවා. භාරකාරය හැටියට, විහාරාධිපති හාමුදුරුව හැටියට ලංකාවේ ලෝකයේ සියලුම ජාතීන් ඒකරාශි කරගෙන මේ උතුම් පින්කම සාර්ථක කරන්නට පැමිණෙනා වූ හැම දෙනාටම අවශ්‍ය කරන ඒ පහසුකම් ලබා දෙමින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න පුළුවන් විදියට මේ පින්බිම්මි වර්ණවත් කරන්න.